శుభదవసక్లమై ఉన్న అదే అలాగే వ్యాయామం ఇచ్చిన బస్ బలాగినట్టు పొట్టి కావా మెన్న పొట్టి కావా పొట్టిక మగది అవి అని ఫిజికల్ క్లాసిక్ ఇలామైతే తెలియడం సైడ్కి తీయాలని చల్లి దాపుల మంగి పొట్టిక మంగ అలా కావైతే అవి బలము పొట్టిక ఎగ్గడానికి బలము పొట్టిక వెళ్ళి విస్తర బలం దస్తరటమ పొత తీయను అవి వినాశ విధిగా తమ పొత హదర తీయన్నే ඒ කියන්නේ මේ මෙතන මේ හොඳට ඝනකම් කොලයක් දාන්න නැතු මොකද ඕගොල්ලන්ට හසුරවන්න පහසු විදිහට තමයි පිටු ටික අපි හදලා තියෙන්නේ. මොකද මේවා සාරි පින්තාර වලට මේ වැඩිපුර අපි ඩිසයින්ස් හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ තියෙන පොත සම්පූර්ණයෙන්ම පොතේ මේ සම්පූර්ණ පොත මේ තියෙන සම්පූර්ණ පොත. ඉතින් පොත ගැන විස්තරයක් කියනවා නම් මම ආද මේක ටිකක් විස්තර කරන්න මොකද ළමයි ඔක්කොම ඇහුවා මිස් මොනාද පොතට අඩංගු මටත් මේ පොත වටිනවද ඇත්තටම ඔහු වටිනවා මොකද මේ පොතෙන් අපි ගොඩක් නිර්මාණ අපි මහන්සි වෙලා අපිම හොයාගත්ත පින්තූරු ඒ කියන්නේ මේවා කිසිම තැනකින් ගත්ත දේවල්වත් තව පොතකින් කොපි කරලවත් එහෙම නෙවෙයි අපි ගොඩක් මහන්සියෙන් ගත්තේ සමහරක් විතර ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් පොතේ වටිනාකමට වඩා මේක අඩුවිනේ කියලා ඒනට ඊට වඩා වටිනාකමකින් යුක්ත පොතක් මේක මොකද මේ වගේ මණ්ඩල ආර්ට් එහෙම ඔයගොල්ලෝ දන්නවති සමහර පොත් ගෙන්න ගන්න ගියාම හරි අමාරුයි ඒ වගේම මේ වගේ මණ්ඩල ආර්ට් තියෙන පොත් හරිම ඝනයි ඉතින් අපි බලමු එකින් එක ඔයගොල්ලන්ට මෙතන තියෙනවා බැහුම් මෝස්තර පොත කියලා තියෙනවා මෙතන ඉතින් මේක මගේ නම එතකොට මේ අපේ ලෝගෝ එක ඒ විස්තරක් තියෙනවා ඔයගොල්ලන්ට බලාගන්න ඊට පස්සේ අපි ඉස්සලාම දාලා තියෙන අපි ඔයගොල්ලන්ට සාරි බෝඩර්ස් ටික මම අර ඔයගොල්ලන්ට කිව්වා මට මීට කලින් පොතක් හම්බ වුණා මගේ ලොකුම කෙනෙක් ගෙනත් දුන්නා ඒ පොත ගොඩාක් පරණ පොතක් ඉතින් ඒක අඩංගු සේරම අපි මේ විදිහට print out එකක් විදිහට එළියට ගත්තා අපි මේ විදිහට ලොකු වෑයමක් කරගන්න වුණා අපිට මොකද මේ පොත ඉල්ලා අයින් කරන්නත් වුණා මට මේ පොත ඉතින් මට සම්පූර්ණයෙන් මේ පොත ඉවත් කරන්න සිද්ධ වුණා ඒකෙන් මොකද මේ box එක ගන්න නම් අපිට මේ පොත අයින් කරන්න වුණා ඉතින් මේ වගේ ඒ පොතේ තියෙන මේ සාරි බෝඩර්ස් ටික මේකට අඩංගුයි ඊට පස්සේ අපි මණ්ඩල නිර්මාණ ටික වෙනම තියනවා බලන්න ඒක නිසා හරිම ලේසි මේ තියෙන මණ්ඩල නිර්මාණ ටික संपूर्ण අනිත් එක අපි මේක සාමාන්‍යයෙන් ඔසරි පොටට එන ගන්නට වගේ තමයි මේක හදලා තියෙන්නේ. ඒකයි පොත චුට්ටක් ගන්නම්. මොකද පින්තූර අපි ලොකු කරලා අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ වගේ නිර්මාණයක් ආවෝ ලොකු කරගන්න යන්න ඕනේ කමියුනිකේෂන් එකට. ඉතින් මෙන්න මේ වගේ පින්තූරනේ ඔයගොල්ලෝ ලොකු කරගන්නේ ගොඩක් වෙලාවට. ඉතින් අපි ඒ පින්තූර මේ වගේ ලොකුම කරලා ගත්තා. මොකද ඔයගොල්ලන්ට මේ වගේ නිර්මාණ ඔසරි පොට. ඒ කියන්නේ පොට හරියට මෙන්න මේ වගේ නිර්මාණ කෙලින්ම ඔයගොල්ලන්ට ආයි print out එකක් ගන්න ඕනේ ඊට ගිහිල්ලා මේක එක print out එකයි ගන්න ඕනේ ඒ කියන්නේ A3 එකට විතරයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ පොත. මේ තියෙන ගොඩක්ම තියෙන මණ්ඩල නිර්මාණ ඒ වගේම මෙතන තියෙනවා මේ borders ටිකක් තියෙනවා මණ්ඩල නිර්මාණ වලින්ම borders ටිකක් තියෙනවා මේවා ටිකක් අමාරුයි හොයාගන්න. ඉතින් මේවා ඊට පස්සේ මල් මෝස්තර ටිකක් අපි දාලා තියෙනවා ඒවත් සාරිස් වලටම හරියන ලොකු නිර්මාණ දාලා තියෙන්නේ. මේක අවශ්‍ය ආයෙට පොඩි කරගන්නත් පුළුවන් මේක කමියුනිකේෂන් එකට අරන් ගිහලා පොට්ටු රේකකට වගේ කරගන්නව නම් මේ වගේ නිර්මාණ පොඩි කරගන්න පුළුවන් ඉතින් මේවා අපි ගොඩාක් හේස වෙලා ඉන්ටර්නෙට් එකේ හොයලා මේ තියෙන සාරිස් වලට මේවා ලොකු කරලා ගන්න ඕගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට මේ ඒ වගේම මේ මල් වර්ග තියෙනවා මේවා බෑග් වලට හොඳයි මේ වගේ නිර්මාණ අපි බෑග් වලට වෙනම දාලා තියෙනවා නිර්මාණ බෑග් සඳහා කියලා වෙනම අපි දාලා තියෙනවා මේ වීඩියෝ එක හොඳට බලන්න දැන් පොතේ මොනවද තියෙන්නේ කියලා ගොඩක් ඇහුවනේ අපි මොනවද මිස් පොතට අඩංගු මොනවද මිස් අපිට පොතෙන් ගන්න පුළුවන් කියලා ගොඩක් ඇහුවා මේ නෙළුම් මල මම ඔයගොල්ලන්ට තුන්වෙනි වීඩියෝ එකේදී කරනවා ක්ලාස් එකේදී මේ වගේ රෝස මල් හරිම ලස්සනයි සරලව කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ වගේ රෝස මල් මේ වගේම ලස්සනම ලස්සන නිර්මාණ ඉතින් තනි විදිහට තමයි අපි කරලා තියෙන්නේ මේ තියෙන්නේ සත්ව නිර්මාණ ඊළඟට එන්නේ
මේ තියෙන අපි සත්ත්ව නිර්මාණ බෑග්ස් වලටම තමයි අපි මේ වගේ ගොඩක් කරේ කුට්ටුර වලට බෑග් වලට මේ වගේ නිර්මාණ අපි ගොඩක් විහිසිලා හොයලා ඕගොල්ලෝ වෙනුවෙන්ම අපි හැදුවා පොතක්. ඉතින් මේ තියෙන මිකි මවුස් ඒ වගේම කාටුන් චරිත දෙකක් තුනක් අපි දැම්මා මේ තියෙන. ඊට පස්සේ බෑග් මෝස්තර වලට මොකද ඕගොල්ලෝ ගොඩක් බෑග් කරන හින්දා ව්‍යාපාරයක් විදිහට බෑග් කරනකොට අනිත් කෙනාගේ ඒවා කොපි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. මේ වගේ ලයින් ආර්ට්ස් එහෙම ඔයගොල්ලෝ කරලා තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මට හිතුණ ලයින් ආර්ට්ස් එකක් තියෙන එකක් දෙකක් හරි දාන්න ඕනේ කියලා. මේ තියෙන මේ වගේ නිර්මාණ මොකද පන්ති යන ළමයින්ට එහෙම හරි වටිනවා මේ වගේ නිර්මාණ. මේ ලොකුවටම අපි ඔයගොල්ලන්ට දාලා තියෙන එකයි. මේ තියෙන සමනල්ලු ඔයගොල්ලන්ට ගන්න පුළුවන්, සාරි වලටත් ගන්න පුළුවන් මේ ලයින් ආර්ට් එකත්. ඉතින් මේ විදිහට තමයි පොත හැදෙන්නේ. මේ තියෙන්නේ මේ තියෙන සමනල්ලුනේ මේ ටින්කර් බෙල්. මේ වගේ පොඩි බබාලගේ වටේම ඕගොල්ලෝ දැන් පොත නිර්මාණය කරනකොට මේ තියෙන අපේ ડિස්ක්‍රිප්ෂන් එක. ඉතින් මේ විදිහට තමයි පොත හැදෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට මේ පොතේ පිටු ඉලා ගන්න නැතුම් පොත සවුත් වෙන්නේ නැති වෙන්න අපි ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට ෆොයිල් පේපර්ස්, ඒ කියන්නේ මේක තියලා මේක මේ විදිහට උඩින් තියලා අපේ නිර්මාණය අපිට අදාළ නිර්මාණය උඩින් මෙන්න මේ විදිහට මේක තියලා මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට තියලා මෙන්න මේ විදිහට තියලා ඔයගොල්ලන්ගේ නිර්මාණයේ පැන්සලින් මෙන්න මෙහෙම ඇඳ ගන්න පුළුවන් ඔයගොල්ලෝ. මේක එතලා මේක එළියට ගන්න පුළුවන් ඔයගොල්ලෝ. ඒතර පොත සවුත් වෙන්නේ පොත දීර්ඝ කාලයක් ඔයගොල්ලන්ට පරිස්සම් කර ගන්න පුළුවන්. අපිට මේක හිතුණා මේක පොත අස්සට දාලා එවන්නම් කියලා. නමුත් අපි ආයේ කල්පනා කරා මේක ඉලා ගන්න ගියාම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන හින්දා සහ ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක් නැත්නම් අපරාධින හිම කොලයක් දාලා මේක තිබුණාම ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට තව වෙනත් දෙයකින් වුණත් මේකෙන් ගන්න පුළුවන් બ્લોක් එකක් ඔයගොල්ලන්ට. මෙන්න මේ විදිහට තියලා අවශ්‍ය બ્લોක් එක මේ විදිහට ඉලාගෙන ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන මේ වගේ තීරුවක් ඔයගොල්ලන්ට සාරියට නිර්මාණය කරගන්න ලේසි වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි මේ විදිහට එවන්නේ. මෙතන කෑලි 10ක් තියෙනවා ඔක්කොම. ඔක්කොම කෑලි 10ක් තියෙනවා. ඉතින් මේක ලොකු පොලයක්. මේක සම්පූර්ණ ලොකු පොලයක්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මේ පොතේ පිටු ටිකට හරියන්න තියෙනවා. ඉතින් මේ ටික ඔක්කොම තමයි ඕගොල්ලන්ට මම කියපු 1800. ඉතින් මේ ටික මම ඕගොල්ලන්ට ලැබෙන්න සලස්වනවා සල්ලි දාපු අයට. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය නම් මේ වගේ පොත් ඇනවුම් කරන්න පුළුවන්. මේ පොත ඇනවුම් කරන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර සඳහා ඔයගොල්ලෝ මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. හැමෝටම බොහොම ස්තුතියි.